विश्वास अबे आंडवा खरहा ओबे जीवित वर्ट वेन दे गेन तीयन बला परोत्तु मे रट गेन तीयन बला परोत्तु एक अपिट होंदटम दैनेनवा एक अपे हितट वैदेनवा मड़ कियान ओन मे दे तमाई कोहमट अपि मे ओब अप मत तीयन ए बला परोत्तु ओब अप मत गेन ए तबन विश्वासय अबमल रेणु किंग ए विश्वास हानिया सहभागी अधिष्ठान दहस्वारे किंग तब वेनिवेनुम दहस्वारे किंग वेनिवेनुम मे विधियट ओब वातुरा देख काकुल देख मानदान ने कोचर वेलावा वातुर माने वातुरे त्यागी ने इन्ना वाद किया था तेमिलात तैती अब ये माने आरांची विधियाँ टे साहूदरे या वो ये कैपवीम कराने आदे ही ये ने में साहूदरे हैते के इंदां में गामने हिटिया माही जाने ओबा वैनी आया में अल्लगे ने हिटपु में गामने निसा थामाई අද අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ රටේ අපේ ආණ්ඩුවක් හදාගන්න. සහෝදරයව 71 දී අත්අඩංගුවට අරගෙන වද දුන්නයින් පස්සේ ගමන නතර කරේ නෑනේ මේකෙම හිටියා. අවුරුදු ගණනාවක් මේක අල්ලගෙන හිටියා. මේ අද මේ වැස්සේ වතුර වලේ වාඩි වෙලා තාම අතහැරලා නැහනේ තාම අතහැරලා නැහැ මං හිතන්නේ මෙන්න අපිට ආදර්ශයක් මෙන්න අපිට ආදර්ශයක් ඒ ආදර්ශය ඒ හයිය අපිට ආදර්ශයක් වුණා අපිට ආදර්ශයක් උනේ මොනතරම් දුෂ්කරතාවලට මුහුණ දුන්නා මොනතරම් පරාජයට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා අපි මේ සටන අතර සටන අතරින් නෑ කියන ඒ විශ්වාසය අපි තුල හැදෙන්නේ මෙවැනි ආදර්ශ නිසා 2019 2020 අපිව 103ට බැස්සුවම 103 කියලා අපිට විහිළු කරාම ඒ අවස්ථාවේ වුණත් අපිට පාර්ලිමේන්තුවේ 3 දෙනෙක් විතරක් ඉන්න අවස්ථාවක වුණා අපි සටන අප යරගලය बला මුළු රටත් එක්කම ඇති කර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ හයිය ඒ ශක්තියම තමයි මේ රට හදන්න අපි පාවිච්චි කරන්නේ. ඒ අදිෂ්ඨානය තමයි අපිට තියෙන්නේ. ඒ අදිෂ්ඨානය තියෙන්නේ ඒ කොච්චර අපි බිමටම වැටුණ වෙලාවෙදී වුණා ඒක අතෑරියේ නැති ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක්
මේ රට ගැන අපිට තියෙන විශ්වාසයත් මේ රටේ ජනතාව පිළිබඳ මේ රටේ පුරවැසියන් පිළිබඳ තියෙන අසීමිත ආදරය අපි දන්නවා මේ රටේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් අවශ්‍යයි කියලා මීට වඩා හොඳ සමාජයක් ලැබිය යුතුයි කියන එක ඒ වෙනුවෙන් අපි අපේ සිහිනය අපේ අරගලය අපි කිසි විටකවත් අතහැරිය නෑ ඒ වගේම තමයි දෙවනි කාරණය තමයි මේක අපිට කරන්න පුළුවන් කියන විශ්වාසය මේක අපිට කරන්න පුළුවන් මේ රට හදන්න පුළුවන් මේ රට මීට වඩා හොඳ තැනකට දියුණු කරන්න පුළුවන් කියන ඒ විශ්වාසය අපි තුල තියෙනවා ඒ හේතු දෙක නිසා තමයි අපි මේ සටන අපි මේ සිහිනය කිසි මොහොතකවත් අතහැරියේ නැත්තේ එතකොට අන්න ඒක තමයි ඒ විශ්වාසය මේ රට ගැන තියෙන බලාපොරොත්තුවත් මේ රටේ පුරවැසියන් පිළිබඳ තියෙන අසීමිත ආදරයත් නිසා තමයි අපි ඔබට කියන්නේ කිසිම සැකයක් තියන්න එපා අපි මේ රට හදනවා අපි මේ රට දියුණු කරනවා ඔබට ජීවත් වෙන්න පුළුවන් පොහොසත් රටක් අපි සියලු දෙනාටම ලස්සන ජීවිත ඇති කරගන්න පුළුවන් ඒ සමාජය අපි හදනවා හදනවාමයි ඒක අපි කරනවා බලන්න මේ වෙනකොට අනිත් පක්ෂ මම ඒගොල්ලෝ ගැන වැඩි කතා කරන්නේ නැහැ මේක මම කියන්න ඕනි අපි 103ට බැස්සම අපි මේක අතහැරියේ නැහැ අපි අපිට අපිව අපිට hina වුණාම අපිව ගණන් ගන්න නැති කාලේ අපිට ගහන කාලේ අපිට වද දෙන කාලේ අපි මේක අතහැරියේ නැහැ මේකෝලා බලන්න ජනාධිපතිවරණ ප්‍රතිඵල ආවා පැය 24ක් යන්නේ ඉස්සෙල්ලා මේක අතහැරලා ඒ කියන්නේ ඒගොල්ලන්ට තමන් ගැනවත් විශ්වාසයක් නැහැ නැවත ගොඩ නැවත දියුණු වෙන්න නැවත මේක ගොඩ නගන්න ඕන කියලා වමනාවක්වත් නැහැ ඒ කියන්නේ ඒගොල්ලෝ මේකේ ඉඳලා තියෙන්නේ රට ගැන යම්කිසි කැපවීමක් එක්කවත් රට ගැන දැක්මක් එක්කවත් නෙවෙයි සැලැස්මක් එක්කවත් නෙවෙයි දේශපාලන විශ්වාසයක් එක්කවත් නෙවෙයි ඒවා තිබ්බනම් මේ සටන අතාරින්නේ නැහැ නමුත් බලන්න අද ඒ පක්ෂවල භාගින භාගයක් අදුමට අරමේ තරක කරන්නවත් ඉදිරිපත් වෙන්නේ පරාජය එනවා කියලා දැනගත්ත මොහොතේම වැඩේ අතහැරලා ඉවරයි මේගොල්ලොද නායකයෝ මේගොල්ලොන්ටද අපි අපේ රට මෙච්චර කාලයක් බාර දීලා හිටියේ කියලා ඉතනකොට මොකද්ද දැනෙන්නේ එහෙම ලේසියෙන් දෙයක් අතාරිනවා නම් දෙයක් වෙනුවෙන් පෙනී ඉන්න බැරි නම් වැඩක් නැහැ වැඩක් නැහැ ඒකෙම තේරෙනවා ඔවුන් කොච්චර පටු අදහසක් එක්කද ආකල්පයක් එක්කද දේශපාලනය කරලා තියෙන්නේ කියලා කිසිම කොන්දක් නැති අයියක් නැති අය නායකයන් කියන්නත් බෑ මහජන නියෝජිතයන් කියලා ඒගොල්ලන්ට කියන්නත් බෑ ඉතින් ඒ නිසා එකාන්තකින් අපිට වැඩි ලේසි කරා අපිට අවශ්‍ය වෙන්නේ නොවැම්බර් මාසේ 14 මේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඒ සුද්ධ කිරීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ වෙලා තියෙන්නේ ඔවුන් තරගයටවත් එන්නේ නැති එකෙන් ඒ වෙනුවෙන් ඔවුන් වෙනුවට පාර්ලිමේන්තුව වැඩ කරන පාර්ලිමේන්තුවක් බවට පත් කරන්න ජනතාවට වැඩ කරන පාර්ලිමේන්තුවක් බවට පත් කරන්න මේ රටේ ඕනම දරුවෙක්ට ආඩම්බරෙන් වාඩි වෙලා ඒ යන සාකච්ඡා වාද විවාද වලට බය නැතුව ලැජ්ජ වෙන්නේ නැතුව අහුම්කම් දෙන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදන්න පාර්ලිමේන්තුව සුද්ධ කරන්න පුළුවන් ලයිස්තු අපි හැම දිස්ත්‍රික්කයකම ජාතික ජන බල වේගයේ මාලිමාව හැටියට අපි ඔබට ඉදිරිපත් කරන්න තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයෙන් අපි ඔබට මාවත් ඇතුළුව නම් 21ක් අපි ඉදිරිපත් කරලා තියෙනවා ඒ ලයිස්තුවේ නොම්බර 3ට ඉන්නේ කවුද අපේ ඒරංග සහෝදරයා ඒරංග සහෝදරයා කොළොන්නාවෙන් පාර්ලිමේන්තුවට එවනවද නැද්ද එවනවනේ කොළඹින් ඉහළම මනාපයක් අරන් දෙනවා නේද අපේ ඒරංග සහෝදරයාට? ඔව්. මොකද ඒරංග සහෝදරයා වැනි අය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. ඒකේ විශේෂ වගකීමක් කොළොන්නාවේ ඔබට තියෙනවා. මොකද ඔහුගේ ඔහු නියෝජනය කරන ආසනය කොළොන්නාවේ ආසනය.
එරංග සහෝදරයා කියන්නේ මේ රටේ තාරුණ්‍ය වෙනුවෙන් හඬ නගපු අරකල කරපු කැප වුණු අවංක දේශපාලන නායකයෙක් විශාල දේශපාලන අධ්‍යක්ීමක් අධ්‍යක්ීම එකතු කරගත් නායකයෙක් ඔහුගේ කැපවීම පෙන්눔 කරපු නායකයෙක් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න තියෙන උවමනාව පෙන්නපු නායකයෙක් ඒ නිසා එහෙම අය මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ එවැනි අය පාර්ලිමේන්තුවේ ඉන්නකොට තාරුණ්‍යට අපේ රටේ ජනතාවට විශාල බලාපොරොත්තුවක් එනවා විතරක් නෙවෙයි ආදර්ශයක් දෙන්න පුළුවන් අපි ඉන්නේ මේක හැමදාම බදාගෙන ඉන්න නෙවෙයි අපිට අවශ්‍යයි ඊළඟ පරපුර දැන්මම ලෑස්ති කරගන්න ඊළඟ පරපුර එන්න ඕනේ ඊළඟ පරපුර දේශපාලනය තෝරන්න ඕනේ ජනතා සේවය තෝරන්න ඕනේ එහෙම තෝරන්න නම් ඒගොල්ලන්ට ආදර්ශමත් අය පේන්නේ ඉන්න ඕනේ ඒ නායකත්ව තැන්වල ඒ මහජන නියෝජනය තියෙන තැන්වල එහෙම බලනකොට අනිවාර්යයෙන්ම රංග සහෝදරයා එවැනි චරිතයක් එවැනි ආදර්ශයක් දෙන්න පුළුවන් කෙනෙක් ඒ නිසා මම ඉතාමත් ඕනෑකමින් ඔබ සියලු දෙනාම මේ ඉල්ලා සිටින්නේ කොළොන්නාවේ ආසනේ නියෝජනය කරන එරංග සහෝදරයා අංක 3 මතක තියාගන්න අංක 3 වෙනුවෙන් ඔබේ මනාපය අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න එරංග සහෝදරයා අපිට පාර්ලිමේන්තුවට අත්‍යවශ්‍ය කෙනෙක් ඔහුව එවන්න කියන ඉල්ලීම මම ඔබෙන් කරනවා ඒ වගේම තමයි මම ගොඩක් වෙලා කතා කරන්නේ තවදුරටත් මෙහෙම තෙමි මඩ ගොඩේ ඉන්න බෑ කාරණා දෙකක් මම කෙටියෙන් කියලා නවත්තන්න ඕනේ ඒක කොළොන්නාව ආසනයට අදාළ නිසා එකක් මේ අත්දැකීමම මේ විදියට අපිට හැමදාම වැස් වහින හැම අවස්ථාවෙම මෙහෙම ගම් වතුරෙත් මෙහෙම පීඩාවට පත් වෙන්න ඕනේ ඔබ දන්නවා ගිය සති දෙකකට කලින් උතාප වර්ෂාව ආවම මොකද්ද මේ ආසනයට සිද්ධ වුනේ කියලා එතකොට සහන සේවා දෙනවා සහන සේවා දෙන්න පුළුවන් ඒක නෙවෙයි නමුත් මේකට තිරසාර උත්තරයක් ඕනේ මේ කොළඹ දිස්ත්‍රික්කය රටේ පොහොසත්ම දිස්ත්‍රික්කය ඒ කොළොන්නාව ආසනය විතරක් නෙවෙයි කඩුවැල ආසනය මේ ආසන කීපය පොඩ්ඩක් වැස්සොත් ඇති ගම් වතුර ගලනවා කොළඹ හත ගම් වතුර ගලනවා පාරවල් යට වෙනවා මේවා විසඳන්න බැරි ප්‍රශ්න නෙවෙයි විසඳලා නැති ප්‍රශ්න ඒ නිසා මේකට අපි තිරසාර විසඳමක් හොයන්න අපි දැනටමත් කතා කරමින් යන්නේ නිලධාරීන් අපිට දැනුවත් කරලා තියෙනවා ව්‍යාපෘති තියෙනවා ඒවා ක්‍රියාත්මක කරලා නැහැ ඒ නිසා මේකට ප්‍රමුඛතාවය දීලා මේ ගම් වතුර ප්‍රශ්නය සහන සේවා දෙන එක විතරක් නෙවෙයි ගම් වතුර වලින් මෙහෙම පීඩාවට පත් නොවෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා ඒක කොළඹ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් හැටියට අපේ වගකීම දෙවනි එක මේ ප්‍රදේශයක තියෙන ලොකුම ප්‍රශ්නයක් ලොකුම තර්ජනයක් තමයි මත්ද්‍රව්‍ය නිසා ඇතිවලා තියෙන ප්‍රශ්නය ඒ මත්ද්‍රව්‍ය විතරක් නෙවෙයි මත්ද්‍රව්‍ය එක් මත්ද්‍රව්‍ය පවත්වාගෙන යෑම සඳහා නිර්මාණය වෙලා තියෙන පාතාලය නිසා අද මුළු රටටම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා අපේ ආරක්ෂාව ජාතික ආරක්ෂාවට මේ වෙනකොට ලොකුම තර්ජනය බවට පත් වෙලා තියෙන්නේ මේ මත්ද්‍රව්‍යත් එක්ක සම්බන්ධ පාතාල ලෝකය ඒකත් නඩත්තු කරේ මෙතෙක් කල් හිටපු දේශපාලනය පාතාල ලෝකයක් මත්ද්‍රව්‍යත් අතර තියෙන මේ සම්බන්ධතාවය තුලින් තමයි මේ රට මෙච්චර අනාරක්ෂිත කරේ අපේ දරුවන්ගේ ජීවිත වලට මෙහෙම තර්ජනයක් එල්ල කරේ ඒ නිසා ඒ නඩත්තු කරපු පාතාල ලෝකයක් එක්ක සම්බන්ධ වෙලා ඒ පවත්වාගෙන යන ඒ දේශපාලන සංස්කෘතියට අපි තිතක් තියලා ඉවර අපි කාටවත් පාතාලයක් එක්ක සම්බන්ධයක් නැහැ මාත්‍රාව්‍ය ජාවාරම් කරු එක්ක සම්බන්ධ නැහැ ඒ නිසා අපිට මේ ප්‍රශ්නයට ඍජුවම උත්තර හොයන්න අපිට කිසිම බාධාවක් නැහැ ඒකත් අපි කරනවා ඒක ගැන කිසිම සැකයක් තියාගන්න එපා අනිවාර්යයෙන්ම මේ රටට ඒ පාතාල ලෝකයක් මාත්‍රාව්‍ය නිසා ඇති වෙන තර්ජනයට අපි විසඳුම් හොයනවා ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අපේ ආනුර සහෝදරයා දැනටමත් නියෝග දීලා තියෙන්නේ ඒක ගැන ඒක වෙනුවෙන් අපි පෙනී ඉන්නවා ඒ නිසා අපි මේ ප්‍රශ්න මේ කිසි ප්‍රශ්නයකටවත් විසඳුමක් නැතුව නෙවෙයි විසඳුම් තියෙනවා
අවශ්‍ය වෙලා තිබ්බේ දේශපාලන උවමනාව ඒක කරන්න තියෙන අදිෂ්ඨානය ඒ අදිෂ්ඨානය ජාතික ජන බලවේගයේ අපි සියලු දෙනාටම තියෙනවා අනුර සහෝදරයා ඒකට නායකත්වය දෙනවා ඒ ඒ නායකත්වය හරහා ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් ඔබ අපට ගොඩනගලා දෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා 14 වෙනිදා ඡන්ද පොලට යන්න මාලිමාවට ඡන්ද දෙන්න අපේ 21 शुद्ध ශක්තිමත් මාලිමාවක් අපි ගොඩනගමු ඒ හරහා මේ රටේ ප්‍රශ්නවලට අපි කඩිනමින් විසඳුමක් හොයමු තව දුරටත් අනිත් පාරම කොළොන්නාවට එනකොට මෙහෙම මඩ වතුරේ ඉන්න නොවෙන්න කොළොන්නාව අපි හදමු ඊළඟ මැතිවරණයේදී ඊට කලින් අපි මේවට උත්තර හොයමු ඒ සඳහා අපි එකතු වෙමු ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි මම නතර වෙනවා කොළොන්නාවට ජය වේවා माली मावट चाय वेवा उसी अलग जनाने में देविन में स्तुति